ධර්මාචාර්ය ප්‍රශ්නෝත්තර තෙරවාදී බුද්ධ ධර්මයේ මූලික ඉගැන්වීම් 2014-2015 වර්ෂයේ 4 වෙනි ප්‍රශ්නය. ස්වාමිලක්කං 1. සජීවී අජීවී ලෝකයේ විවිධාකාර ක්‍රියාකාරීත්වයන් ඇතිවන්නේ කෙසේදැයි ඉදිරිපත් කළ බුද්ධ කාලීන මතවාද 4ක් කියන්න. සජීවී අජීවී ලෝකයේ විවිධාකාර ක්‍රියාකාරීත්වයන් ඇතිවන ආකාරය පිළිබඳව ඉගැන්වෙච්ච බුද්ධ කාලීන මතවාද බොහෝමයක් පවතිනවා. ඒ අතරින් 4ක් නම් කරන්නට කියන්නේ ලකුණු 4ක ප්‍රශ්නයක්. සයංකතවාදය, පරංකතවාදය, සයංකත පරංකතවාදය, අසයංකාර අපරංකාරවාදය, අදිච්ච සම්පන්නවාදය, උච්ඡේදවාදය, සාස්වතවාදය, පරම අවිහිංසාවාදය, මේ ආදී වශයෙන් බොහෝ පිළිතුරු ඉදිරිපත් කරන්නට පුළුවන් අපට කියන්නේ ඒ වගේ වාද 4ක් දක්වන්නට කියලා. දෙවැනි ප්‍රශ්නේ, හේතු බාහුල්‍යයෙන් ඵල බාහුල්‍ය බාහුල්‍යයක් හටගන්නා බව පෙන්눔 කරමින් බුදුන් වහන්සේ ඉදිරිපත් කළ බෞද්ධ න්‍යායේ නම ලියා ඒට අදාළ කරගත හැකි පර්යාය නාම දෙකක් ලියන්න. හේතු බාහුල්‍යයෙන් ඵල බාහුල්‍යයක් හටගන්නා බව පෙන්눔 කරමින් බුදුන් වහන්සේ ඉදිරිපත් කළ හේතු බහුලත්වයක් සහ හේතු බොහෝමයක් සහ ඒ හේතු බොහෝමයේ නිසා ඵල බොහෝමයක් හටගන්නා ආකාරය පෙන්눔 කරමින් බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරපු න්‍යායාත්මක ඉගැන්වීමක් තිබෙනවා. ඒ ඉගැන්වීම මොකක්ද? එහෙම නැත්නම් ඒ ඉගැන්වීමේ නම සහ ඒ සඳහා පාවිච්චි කරන පර්යාය වචන, පර්යාය නම් දෙකක් ලියන්නට කියලයි මේ ප්‍රශ්නේ කියන්නේ. ලකුණු 6ක ප්‍රශ්නයක්. ඒ න්‍යාය තමයි හේතු බාහුල්‍යයෙන් ඵල බාහුල්‍යයක් ඇතිවන ආකාරය දේශනා වෙන බුදුදහමේ ගැඹුරුම ඉගැන්වීම වන පටිච්ච සමුප්පාද ඉගැන්වීම. ධම්මට්ටි තථා ඵල ධර්ම පැවතීමට අවශ්‍ය කරුණු සමූහය. ධම්මට්ටි තථා ඵල ධර්ම පැවතීමට අවශ්‍ය කරුණු සමූහය කියන පරයාය වචනයක් පාවිච්චි වෙනවා. ධම්ම නියාමතා ඵල ධර්ම හැසිරවීමට මෙහෙයවීමට අවශ්‍ය කරුණු සමූහය කියන ධම්මට්ටි ධම්ම නියාමතා කියන වචනයක් පාවිච්චි වෙනවා. ධම්මට්ටි තථා ධම්ම නියාමතා ඉදප්පච්චයතා ඵල ධර්මයන් සමූහයන්ගේ ප්‍රත්‍ය ධර්ම සමූහය කියන පරියාය වචන පාවිච්චි වෙනවා. පටිච්ච සමුප්පාදයේ සඳහා ධර්මට්ටි තථා ඵල ධර්මයන් පැවතීමට අවශ්‍ය කරුණු සමූහය, ධම්ම නියාමතා ඵල ධර්ම හැසිරවීමට මෙහෙයවීමට අවශ්‍ය කරුණු සමූහය සහ ඉදප්පච්චයතා ඵල ධර්මයන් ඵල ධර්මයන්ගේ ප්‍රත්‍ය සමූහය කියන වචන සහාරද. තුන්වෙනි ප්‍රශ්නේ, එම න්‍යාය පුද්ගලයා තුළ ආත්ම විශ්වාසය ඇතිකොට ධනාත්මක චින්තනයට මඟ පෙන්නුම් කරන බව පැහැදිලි කරයි. මෙම පටිච්ච සමුප්පාද න්‍යාය ආත්ම විශ්වාසය ඇති කරලා පුද්ගලයා තුළ ධනාත්මක චින්තනය ඇති කරන්න හේතු වෙනවා කියන කරුණු සහිතව පැහැදිලි කරන්නට ඕන. ලකුණු 8ක් ඒ සඳහා හිමි වෙනවා. පටිච්ච සමුප්පාද න්‍යාය පුද්ගලයා තුළ ආත්ම විශ්වාසය ඇතිකොට ධනාත්මක චින්තනයකට මඟ පෙන්වයි. ආත්ම විශ්වාසය ඇති කරනවා ධනාත්මක චින්තනයකට මඟ පෙන්වනවා. පටිච්ච සමුප්පාද ධර්මයේ තුලින් සත්‍යයාගේ සසර පිළිබඳ යථා තත්ත්වය හා සමාජගත ගැටලු වල යථා තත්ත්වය විග්‍රහ කරයි. පටිච්ච සමුප්පාදයේ තුලින් සිද්ධ කරන්නේ සත්‍යයාගේ සසර පිළිබඳ යථා තත්ත්වය සහ සමාජයේ තුල පවතින ගැටලුව සමාජයේ තුල පවතින ගැටලුකාරී තත්ත්වයන් පිළිබඳව. එසේම එමකින් ගැටලු විසඳා ගැනීමට අවශ්‍ය කුසලතාවයේ පුද්ගලයන්ට ලබා දීමත් පටිච්ච සමුප්පාදයේ එක් විශේෂ අරමුණකි. පටිච්ච සමුප්පාදයේ තවත් අරමුණක් තමයි මේ ඇතිවන ගැටලු සියල්ලකටම සියල්ලක් තුළම පවතින හේතු ප්‍රත්‍යය තේරුම් අරගෙන ඒ හේතු ප්‍රත්‍ය ලියාගත්තට පස්සේ ඒ ගැටලු निराකරණය කර ගැනීම සඳහා සුවිශේෂී මාර්ගෝපදේශනයක් ලබා දෙනවා. පටිච්ච සම්පදායේ කාරණාවක් තමයි සමාජය තුළ පවතිනව ගැටලු විසඳා ගැනීම සඳහා ක්‍රමවේදයක් ඉගැන්වීම. ඉමස්මින් සති ඉදං හෝති මේ ඇති කල්හි මේ වේ.
ඉමස්ස උපාදා ඉදං උපජ්ජති මේ උපන් කල්හි මේ උපදී. ඉමස්මින් අසති ඉදං න හෝති මේ නැති කල්හි මේ නොවේ. ඉමස්ස නිරෝධා ඉදං නිරුජ්ජති මේ නිරුද්ධ වූ කල්හි මේ නිරෝධයට පත්වේ නැතිවේ කියන තේරුම. හේතුවක් පවත්නා කල්හි ඵලයක් පවතී. යම්කිසි සමාජයේ ගැටලුවක් නිර්මාණය වීම සඳහා හේතුවක් පවතින තාක්කල් සමාජය තුළ ගැටලුවක් පවතිනවා. හේතුව හට ගැනීමෙන් ඵලය හටගනී. සමාජය තුළ ගැටලුවක් නිර්මාණය වීම සඳහා හේතුවක් ඇතිවෙච්ච ගමන් අනිවාර්යයෙන්ම ගැටලුවක් නිර්මාණය වෙනවා. හේතුව නොපවත්නා කල්හි ඵලය නොවේ, නොපවතී. යම්කිසි ගැටලුවක් ඇතිවීම සඳහා හේතුවක් නැත්නම් එතන ගැටලුවක් නිර්මාණය වෙන්නේ නැහැ. හේතුව නැතිවීමෙන් ඵලය නැතිවේ. ගැටලුව ඇතිවීම සඳහා යම්කිසි හේතුවක් බලපෑවාද ඒ හේතුව නැති කරපු ගමන් සමාජය තුළ ගැටලු නිර්මාණය වෙන්නේ නැහැ. උක්ත පටිච්චසමුප්පාදයේ මුල් සූත්‍රයට අනුව විස්තර වේ. ඒ විදිහට පටිච්චසමුප්පාදයේ මුල් විස්තරය සඳහන් වෙනවා. පටිච්චසමුප්පාදයේ පිළිබඳව මේ ඉගැන්වීමෙන් සංසාරික මේ වශයෙන් සත්වයා ගැටලුකාරී තත්වයකට ඉපදෙමින් මැරමින් ගමන් කරන සංසාරික සත්වයෙක් බවට පත්වීම සම්බන්ධවය සාකච්ඡා කරන්නේ. මේක වර්තමාන අප ජීවත් වෙන සමාජය තුළ නිර්වාණය වෙන ගැටලු නිරාකරණය කිරීම සඳහා යොදාගත හැකි න්‍යායාත්මක ක්‍රමයක් කියන එකයි මේ ප්‍රශ්නය පිළිතුර විදිහට අපිට ගොඩනගන්නට තිබෙන්නේ. මේ අයුරින් පටිච්චසමුප්පාද න්‍යායට අනුව ලොව ඕනෑම ගැටලුවක් විග්‍රහ කළ හැකි. ඕනෑම ගැටලුවක් විග්‍රහ කරන්න පුළුවන් මේ න්‍යායට අනුව ලෝකයේ තියෙන අන්‍යෝන්‍ය සම්බන්ධතාවයෙන් තොර එමෙන්ම වෙනස් නොවන කිසිවක් ලෝකයේ නැත. අන්‍යෝන්‍ය සම්බන්ධතාවයෙන් තොර වෙච්ච වෙනස් නොවන කිසිම දෙයක් ලෝකේ නැහැ. හැම දෙයක්ම අන්‍යෝන්‍ය සම්බන්ධතාවයෙන් යුක්තයි. වෙනස් නොවේ තියෙන තත්වයන් බවට පත් වෙන්නේ නැහැ. ලොව හැම දෙයක්ම හේතුඵල සම්බන්ධයෙන් යුතුව පවතී. ලෝකේ තියෙන හැම දෙයක්ම සාපේක්ෂතාවයෙන් යුක්තයි. එකකට එකක් සම්බන්ධයි. හේතුඵල සම්බන්ධ වලින් තමයි නිර්මාණය වෙලා තියෙන්නේ. සාපේක්ෂක බවින් යුක්තේ එමෙන්ම එක් ධර්මයක අභාවය අනෙක් ධර්මයේ අභාවයට හේතුයි. එක් ධර්මයක අභාවයක් තවත් ධර්මයක අභාවය සිදුවීම සඳහා හේතු වෙන්න පුළුවන්. එක් ධර්මයක ප්‍රභවය තවත් ධර්මයක ප්‍රභවය හට ගැනීම සඳහා බලපාන්න පුළුවන්. අනිත් පැත්තට පුද්ගලයන් සමාජයේ ජීවත් වීමේදී මුහුණ දීමට සිදුවන ගැටලු අභියෝග හමු වී පටිච්ච සමුප්පාද න්‍යායට අනුව හේතුඵල සම්බන්ධයට අනුකූලව යථාර්ථවාදීව බලා අවබෝධයෙන් ක්‍රියා කිරීම තුළින් මුහුණ දීමට සිදුවන ගැටලු අභියෝග හමු වී පසුබෑම වෙනුවට ඍණාත්මක ආකල්ප ඇති කර ගැනීම වෙනුවට ධනාත්මකව සිතා බලා කටයුතු කිරීමට අවශ්‍ය න්‍යායික දැනුම මේ තුලින් හිමිවේ. එමෙන්ම අටලෝ දහමට කම්පා නොවී දැඩි ආත්ම විශ්වාසයකින් යුක්තව යුතුව පුද්ගලයා මුහුණ දෙන සියලු කටයුතු කෙරෙහි ප්‍රඥාවෙන් යුතුව කටයුතු කිරීමට පටිච්චසමුප්පාද න්‍යාය මනාපිටුවහලක් බවට පත් වෙනවා. අටලෝ දහමින් කම්පා නොවී විශ්වාසවන්තව තමා කෙරෙහි විශ්වාසවන්ත කමින් යුක්තව හේතු ප්‍රත්‍යයන් පිළිබඳව හොඳ වැටහීමක් අවබෝධයක් ගැටලු සඳහා හේතු වෙන දේවල් පිළිබඳ වැටහීමක් ඇතිව පුද්ගලයා ඉතාමත් ධනාත්මක ජීවිතයක් ගොඩනගා ගැනීම සඳහා යොමු වෙනවා. පටිච්ච සමුප්පාද න්‍යායට අනුව ඇතිවෙනා වූ ගැටලු निराකරණය කිරීමට යොමු වීම හරහා. අපි මේ කතා කරේ ධර්මාචාර්ය ප්‍රශ්නෝත්තර තේරවාදී බුද්ධ ධර්මයේ මූලික ඉගැන්වීම 2014-2015 වර්ෂයේ 4 වෙනි ප්‍රශ්නයේ පිළිවෙන දහම්පාසල් හා පාසල කියන YouTube නාලිකාව ඔස්සේ මේ ධර්මාචාර්යට විභාගයට අදාළ පසුගිය ප්‍රශ්නෝත්තර සාකච්ඡා කරමින් සිටින්නේ. මීළඟ ප්‍රශ්නයේ අපි හමුවෙමු, පිළිතුරු සාකච්ඡා කරමු. එතෙක් අපි ඔබට විභාගයේ ජයග්‍රහණය කරන්නට ආශිර්වාද කරමින්, ශක්තිය ප්‍රාර්ථනා කරමින්, තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් සමුගන්වා. ඔබට තෙරුවන් සරණයි.